අයිබුවන් අද සම්පූර්ණ කතාවෙන් අපි අවධානය යොමු කරන්නේ පන්නපිටිය ශ්‍රී ධර්ම විජයලෝක මහාවිහාරයේ පැවති උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැක්ක අදහස් කිහිපයකට. මා ඉතාමත් සතුටු වෙනවා අපේ ගෞරවනීය ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක ස්වාමීන් වහන්සේ වැඩවසෙන මේ උතුම් පුණ්‍ය භූමියට පැමිණිලා මේන් මාර්යේ සිට වැඩම කරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් මේ ප්‍රතිමා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා නිරාවරණය කරන අවස්ථාවක සහභාගී වීමට ලැබීම පිළිබඳව ගෞරවනීය ස්වාමින් වහන්සේලා අනුශාසනා කළ පරිදි ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතරේ තිබෙන්නේ ඓතිහාසික වූ දීර්ඝකාලීන සම්බන්ධතාවයක්. ඒ දීර්ඝකාලීන සම්බන්ධතාවයට ප්‍රධානම මූලිකම හේතුව තමයි බෞද්ධ දර්ශනය. මහා භාරතයේ සිට ආසියාකරය පුරා ඒ වගේම ආසියාව සහ ආසියාව ඇතුළු රටවල් සියල්ලම අතීතයේ දැඩි සම්බන්ධතාවයක් සහ මිත්‍රශීලීභාවයක් ගොඩනැගුණේ අන්තර්ජාතික වශයෙන් බෞද්ධ දර්ශනයේ ප්‍රචාරයත් සමගයි. බුදුන් වහන්සේගේ විශේෂයෙන්ම එදා යුගයේ සිට මේ දක්වාම ආසියාකරය තුල සෑම රටකම වැඩි සම්බන්ධතාවයන් ගොඩනැගෙන්නට මුල්ුණේ මුල් ඌයේත් මුල් වන්නේත් බෞද්ධ දර්ශනය. තේරවාද බෞද්ධ දර්ශනය තුල තමයි මේ රටවල් අතරේ සම්බන්ධතාවයන් ගොඩනැගුණේ. ඒ තුල තමයි බොහෝ රටවල් දැන හැඳුම් ඇති කරගත්තේ. මියන්මාරයේ සහ ශ්‍රී ලංකාව පිළිබඳව කතා කරන විට ඒ ඓතිහාසික සම්බන්ධතාවයන් තවත් ශක්තිමත් කරමින් අපි ඉතාමත්ම සතුටු විය යුතු වෙනවා. මියන්මාරයෙන් වැඩම කරන ලද මේ දර්ශනීය උතුම් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඳ පුදා ගැනීමට අවස්ථාව ලැබීම පිළිබඳව. ඒ වගේම මේ ප්‍රතිමා වහන්සේ වැඩම කරන ලද මේ සඳහා අනුග්‍රහය දැක්ව විශේෂයෙන් මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේම මේ සඳහා උදව් උපකාර කළේ සෑම කෙනෙකුටම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ, ගෞරව කරන්නට ඕනේ. මේ උතුම් කටයුත්ත ඒ සෑම කෙනුන් වහන්සේලා ප්‍රමුඛව ඉටු කිරීම පිළිබඳව මෑත යුගය ගත් විට එදා ඈත යුගයේ සිට වගේම අදත් මියන්මාරයෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේලා වැඩම කරවීම ඉතාම බහුලව දකින දෙයක්. මම 2007 මියන්මාරයට ගිය වෙලාවේ සතියක් එහි වන්දනා කරන්නට ඒ එන අවස්ථාවේ ලංකාවට මියන්මාරයෙන් මේ හා සමානවම බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩම කළා. හම්බන්තොට වරාය විවෘත කරලා හම්බන්තොට වරාය විවෘත කළ දවසේ ඇතුල් කළ පළවෙනි නැවේ මහානායක හාමුදුරුවනේ ඒ නැවේ ප්‍රධාන වශයෙන් මුලින්ම ලංකාවට ගොඩ බෑවේ මියන්මාරයේ සිට ලංකාවට වැඩම කරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේලා කියන එක විශේෂයෙන් මම සඳහන් කරන්නට ඕනේ. ඒ නැවේ තමයි මම මියන්මාරයේ ගිහිල්ලා වැඩම කරවන්න ලංකාවට තෝරාගත්ත ප්‍රතිමා වහන්සේත් වැඩම කරනු ලැබුවේ. ඒ නිසා අද මෙවැනි උතුම් පුණ්‍ය කටයුත්තකට සහභාගී වීමට ලැබීම අපි ඉතාමත්ම සතුටු වෙනා වගේම දෙරටේ මිත්‍රශීලීභාවයත් ඒ වගේම දෙරටේ ජනතාව අතරේ ඇතිවන සුහදතාවයත් ඉතාමත් වැදගත් වෙනවා මේ තුල. අපේ මහානායක ස්වාමීන් වහන්සේ වගේම අනුනායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා අසාගෙන සිටින වෙලාවේ උන්වහන්සේලා අනුශාසනා කළ කරුණු කීපයක් මතම මමත් තව කාරණයක් දෙකක් කතා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මම මගේ කතාවට කරුණු කීපයක් සැපයුවේ උන්වහන්සේලාගේ අනුශාසනා. ඉතින් ඒ නිසා මම සතුටු වෙනවා මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම කරවීම ගැන වගේම දේශපාලනය ඒ වගේම සමාජ තත්ත්වයන් පිළිබඳ උන්වහන්සේලා අනුශාසනා කරනු ලැබුවා. අපේ ඉත්තෑපාන ධම්මාලංකාර ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේ අනුශාසනා කළා මේ
දේශපාලනයේ තිබෙන පිරිහීම ඒ වගේම එක එක්කෙනාට නිନ୍ଦා අපහාස කරන දේශපාලනයක් තිබෙන්නේ කියන එක. ඒ වගේම ගෞරවනීය අපේ මල්ලතු පාර්ශ්වය අනුනායක ස්වාමින්දයන් වහන්සේ අනුශාසනා කළා පාර්ලිමේන්තුවට මේ මහජන නියෝජිතින් වශයෙන් ඇවිල්ලා හැසිරන අයගේ හැසිරීම පිළිබඳව. ඉන් ඔබ වහන්සේලා දන්නවා දැන් අද දවස ගත්තොත් ලංකාවේ මේ රටේ වැඩිපුරම නිନ୍ଦා අපහාස විඳින්නේ කවුද කියලා. වැඩිපුරම නිନ୍ଦා අපහාස විඳින්නේ මම කියන එක මම හිතන්නේ මේ ඉන්න සෑම කෙනෙක්ම දන්නවා. අද තාක්ෂණය පාවිච්චි කරන්නේ දැනුම ලබා ගන්න නෙවෙයි. තාක්ෂණය පාවිච්චි කරන්නේ සමාජ සංවර්ධනයට නෙවෙයි. තාක්ෂණය පාවිච්චි කරන්නේ යහපත් සමාජයක් ගොඩනගන්න නෙවෙයි. අද තාක්ෂණය විශේෂයෙන්ම අන්තර්ජාලය Facebook වෙබ්සයිට් පාවිච්චි කරන්නේ ජීවත් වෙන සමාජයේ සෑම කෙනෙකුටම වැඩිපුරම නිନ୍ଦා අපහාස කරන්නට තමයි. ඉතින් ඒ ගැන මම නම් දීර්ඝ කාලීන මට තිබෙන දේශපාලන අත්දැකීම් එක්ක මම කිසිසේත්ම කලබල වෙන්නේ නැහැ. අපේ රටේ මීට දශක කීපයකට එහා ගියොත් දේශපාලකයන් සහ මේ නිନ୍ଦා අපහාස උපහාස පිළිබඳව මේ Facebook වෙබ්සයිට් දැන් තිබෙන තාක්ෂණික උපකරණ ඉන්න කලින් බොහෝ වෙලාවට මේ නිନ୍ଦා අපහාස කෙරුවේ මීට අවුරුදු 50කට 60කට 40කට 50කට එහා ගත්තාම කැලෑපත්තර. ඒ වගේම ඉන් පසුව කැලෑපත්තර වලින් පස්සේ කවිකොලේ. කවිකොලේ තමයි එක්තරා යුගයක හොඳ දේ වගේම නරක දේටත් පාවිච්චි වුණේ. 40 දශකයේ 50 දශකයේ වගේ ගත් විට එදා අපේ සිංහල කවිය මහා බලවත්ව තිබුණු යුගයක්. ඒ සාහිත්‍ය වර්ධනයේට සිංහල භාෂාවේ වර්ධනයේට වගේම සමාජ ප්‍රගමණයට යහපත් සමාජයක් ගොඩනගන්නට කවිකොලේ ශක්තිමත් වුණා වගේම කවිකොලය කවිය පාවිච්චි වුණා නිନ୍ଦා අපහාසවලට. තාක්ෂණයේ දියුණු වෙලා අද තාක්ෂණය තුල තමයි විශේෂයෙන්ම එවැනි තත්ත්වයන් ඇති වෙලා තිබෙන්නේ. අපි කවුරුත් දන්නවා ලෝකේ වැඩිපුරම නිନ୍ଦා අපහාස වින්දේ කවුද කියන එක. ලෝකේ වැඩිපුරම නිନ୍ଦා අපහාස වින්දේ අපි බෞද්ධ විදියට දන්නවා බුදුරජාණන් වහන්සේ. බුදුන් වහන්සේ විශේෂයෙන්ම සිද්ධාර්ථ තාපසයන් වහන්සේ බුද්ධත්වයේ ලබා ගැනීමට උන්වහන්සේ කළ මහා ව්‍යායාමයේදී ඒ වගේම බුද්ධත්වයේ ලබාගත් පසුවත් බුදුන් වහන්සේ තමයි වැඩිපුරම සමාජයේ නිନ୍ଦා අපහාස විඳපු මේ ලෝකේ පුජ්‍යලයා කියන එකයි අපි කවුරුත් දන්නේ. ඒ නිසා බුදුන් වහන්සේට එහෙමනම් අද මේ පිරිහිච්ච සමාජය තුල පිරිහින මිනිස්සුත් එක්ක සමාජයේ ඇතිවන තත්ත්වයන් පිළිබඳව මම නම් කිසිසේත්ම පුදුමයට පත් වෙන්නේ නැහැ. මහත්මා ගාන්ධිතුමා අද මුළු ලෝකයේම ගෞරව කරනවා. මහත්මා ගාන්ධිතුමා ජීවත්ව සිටි කාලේ මහත්මා ගාන්ධිතුමාට තරම් ලෝකයේ විශේෂයෙන්ම ඉන්දියාව තුල නිନ୍ଦා අපහාස සිද්ධ වෙච්ච කෙනෙක් මෑත යුගයන් තුල අපි දකින්නේ නැහැ. මහත්මා ගාන්ධිතුමා ඉන්දියා නිදහස් සටනට ජාතික අරගලයට මේ සටන් කරපු අවස්ථාවල් වලදී මහත්මා ගාන්ධිතුමාට කරන ලද නිନ୍ଦා අපහාස එදා ඉන්දියාවේ පුවත්පත් අද සොයාගත්තොත් බලන්න පුළුවන් මොනතරම් දේවල් මහත්මා ගාන්ධිතුමාට කියලා තියෙනවද කියලා. ඒබ්‍රහම් ලින්කන් තුමත් ඇමරිකාවේ ප්‍රධාන වශයෙන්ම වර්ණ ભેදවාදයට විරුද්ධ වගේම වහල්වාදයට විරුද්ධව එදා සටන් කරන විට ඒබ්‍රහම් ලින්කන් තුමාටත් කරන්න තියෙන නිନ୍ଦා අපහාස ඔක්කොම විඳලා වෙඩි තියලා දැම්මා. මහත්මා ගාන්ධිතුමාටත් ඒ විදිහටම වෙඩි තියලා දැම්මා. ඔබ වහන්සේ අනුශාසනා කළා බණ්ඩාරනායක මහත්මයා පිළිබඳව. බණ්ඩාරනායක මහත්මයා තමයි මේ රටේ ඉතාම කෙටි කාලයක් රාජ්‍ය පාලනයේ ඉඳලා එහෙත් කෙටි කාලයක් රාජ්‍ය පාලනයේ සිටියත් දීර්ඝ කාලයක් අද දවසෙත් මේ රටේ ගෙවි ගිය දශක කීපය ගත් විට රට තුල ඉතාමත් කීර්තිමත් දේශපාලඥයා මම දන්න විදිහට. බණ්ඩාරනායක මහත්මයා අවුරුදු 3 අගමැතිවරයා විදිහට හිටියේ. එතුමාට කරන්න තිබුණු නිନ୍ଦා අපහාස අසීමිදි විදිර කළා ඔබ වහන්සේලා අනුශාසනා කළ විදිහට. අවුරුදු 3 වැඩ වර්ජන අපේ හාමුදුරනේ 470 ගණනක් වැඩ වර්ජන. ඒක තමයි එදා තිබුණු තත්වය. අවසානයේ බණ්ඩාරනායක මහත්මයාට දෙන්න තියෙන වද දීලා බණ්ඩාරනායක මහත්මයාවත් මරලා දැම්මා. ඒබ්‍රහම් ලින්කන්ලා මහත්මා ගාන්ධිලා වගේ
ඒක තමා මේ සමාජයේ බොහෝ වෙලාවට යහපත් මිනිසුන්ට සලකන ආකාරය. ඉතින් අපි බෞද්ධ විදියට බෞද්ධ දර්ශනය තුළ ලාභෝ අලාභෝ අයසෝ අසෝච නින්දාපසන්තා සුඛංච දුක්ඛං අපි මේවා ගැන කලබල වෙන්න උවමනාවක් නැහැ. රටක පිරිහීම සමාජයේ පිරිහීම මේ තත්ත්වයන් අද මම දකින විදියට නම් අපේ රටේ විතරක් නෙවෙයි. අසල්වැසි ඉන්දියාවේ වර්තමාන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහත්මයා අගමැති ධූරයට පත් වෙලා සතියයි අපි මහානායක හඳුරන්නේ. එතුමා අගමැති වෙලා සතියයි එතුමාගේ විදිහට පඹයෝ හදලා හිටන් ඉන්දියාවේ තැන් තැන්වල පිච්චුව අගමැති වෙලා සතියයි. ඒක තමයි සමාජ තත්ත්වය. මේක දේශපාලකයින් සාමාන්‍ය මූණ දෙන තත්ත්වයක් ලෝකේ ප්‍රධාන වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ තිබෙන දේශපාලනයේ තිබෙන රටවල්වල. ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැර වූ රටවල්වල නම් ඒවා කරන්න හම්බෙන්නේ නැහැ. ඔය විදිහේ Facebook බෑ, website බෑ, පඹය පුච්චන්න බෑ, ඔය විදිහේ නින්දා පහස බෑ. ඒ ප්‍රජාතන්ත්‍රවාදී සමාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නිදහස වැරදි විදිහට භුක්ති විඳින තත්ත්වයන් තුළ තමා මේ සියලු දේ සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි මේ සියල්ල පිළිබඳව ඉතාම උපේක්ෂා සහගතව බලමින් අපි කටයුතු කරන්නට ඕන. ඒ නිසා මේ සමාජ පිරිහීම කියන එක දවසින් දෙකෙන් ඇතිවෙච්ච දේකුත් නෙවෙයි, මේ හදිසි ඇතිවෙච්ච තත්ත්වයකුත් නෙවෙයි. අපේ රටේ පහුගිය දශක කීපයක් ගත් විට මේ දේශපාලන සංස්කෘතියේ විශාල සෝදාපාලුවක් තිබෙනවා. බෞද්ධ රටක්, බෞද්ධ දර්ශනය තුළ ගොඩනැගෙන රටක්. නමුත් අපේ දේශපාලන සංස්කෘතිය දැන් පහුගිය අවුරුදු 25ක් 30ක් වගේ කාලය ගත් විට ඒ බරපතල පිරිහීමක් තිබෙන්නේ. දේශපාලඥයා පිරිහිලා, රාජ්‍ය නිලධාරීන් පිරිහිලා, භික්ෂු සමාජය පිරිහිලා, අසමගිකම් කියන එක සෑම තැනම එක තැනක නෙවෙයි, නින්දා අපහාස ඒ විදිහටයි. ඉතින් මේ සියල්ලත් එක්ක තමයි අපි අපේ රට ඉදිරියට ගෙන යන්නට තිබෙන්නේ. නමුත් මම විශ්වාස කරනවා මේ රටේ ජීවත් වෙන උගතුන්, බුද්ධිමතුන්, ප්‍රබුද්ධයින් රට පිළිබඳව ආදරයක්, ගෞරවයක් තිබෙන මේ රටේ සෑම කෙනෙක්ම මේ තිබෙන සියලු තත්ත්වයන් තුළ රට සහ රටේ ජනතාව ගැන සැලකිලිමත් වෙලා හොඳ රටක් හදන්න, යහපත් සමාජයක් හදන්න, බෞද්ධ රටක් විදිහට ඒ බෞද්ධ දර්ශනය තුළ ගොඩනැගෙන ඉතා යහපත් සමාජයක මේ රටේ අන්‍ය ජාතීන්ගේ අන්‍ය ආගමික ඒ සෑම කෙනෙකුගේම අයිතීන් සහ නිදහස් ආරක්ෂා කරගෙන ඉතාම හෙට දවස වෙනුවෙන් හොඳ රටක් හදන්නයි අපි කැපවී යුත්තේ. ඒ නිසා යහපත් සමාජයක් ගොඩනගන්න බුදුදහම පිළිබඳව කතා කරන විට ගමේ පන්සල, නගරයේ පන්සල, විහාරස්ථානය, ගමේ හාමුදුරුවෝ, ගමේ භික්ෂුන් වහන්සේ අපි ආරක්ෂා කිරීම, පෝෂණය කිරීම, සුරක්ෂිත කිරීම සෑම විටම අපේ වගකීමක් සහ යුතුකමක් වෙනවා. ඒ නිසා මියන්මාරයේ සිට වැඩම කරන ලද මේ උතුම් බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම කරවීමත් අපේ බෞද්ධ සමාජයේ ශක්තිමත් වීම, ඈත අතීතයේ සිට මියන්මාර් ශ්‍රී ලංකා මිත්‍රත්වයේ තව තවත් ශක්තිමත් වීම, ඒ වගේම බෞද්ධ දර්ශනය තුළ තවත් පණිවිඩයක් සමාජයට සහ ලෝකයට දීම. ඒ නිසා මේ සියලු කරුණු මුල් කරගෙන අපි හොඳ රටක් හදන්න, හොඳ සමාජයක් හදන්න සියලු දෙනාම කැපවෙමුයි කියන ගෞරවණීය ඉල්ලීම කරමින් ඔබ සියලු දෙනාට තෙරුවන් සරණ පතමින් ඔබෙන් සමු ගන්නවා. ස්තුතියි. අදට සම්පූර්ණ කතාව අවසන්. දෙසතියකින් යලිත් හමුවෙමු.